අයිබෝන් හරිදි හරියටම කියන සේත උදෑසන පුවත් විකාශය සමගින් ඔබ හමුවන මම චතුර සූර්ය බණ්ඩාර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට රුපියල් බිලියන 1131.5ක් බදු පැහැර හැරලා මහාචාර්ය වසන්තගෙන් හෙළිදරව්වා 2023 දෙසැම්බර් 31 වෙනිදා වන විට පැහැර හරින ලද මුළු බදු ප්‍රමාණය රුපියල් බිලියන 1131.5ක ගණිකා වෘත්තියේ 35,000යි පිරිමි සමලිංගිකයන් 80,000යි ලිංගාශ්‍රිත රෝග 11,500 ඉක්මවයි වෛද්‍ය චමල් කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් බදු ගෙවීම් පැහැරහැර ඇති බව වාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා 2023 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට පැහැරහැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් බිලියන 1131.5ක් බවයි ඔහු පෙන්වා දෙන්නේ දේශීය ආදායම් පද දෙපාර්තමේන්තුව විසින් අයකර ගත යුතු බදු රුපියල් බිලියන 1066ක් ඒ අතර වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් බදු මුදල් සැලකිය යුතු ආකාරයේ පැහැරහැරීමක් සිදු කරලා තියෙනවා කියන කාරණය අපිට පැහැදිලි. විශේෂයෙන් 2023 දෙසැම්බර් 31 වෙනිදා වන විට පැහැර හරින ලද මුළු බදු ප්‍රමාණය රුපියල් බිලියන 1131.5ක වගේ ප්‍රමාණයක්. වැඩිම පැහැරහැරීමක් සිදු කරලා තියෙන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තුලින් අයකර ගැනීමට නියමත බදු ඒ තුළ රුපියල් බිලියන 1066ක වගේ ප්‍රමාණයක් තියෙනවා. 2023 වර්ෂයේ සඳහා රජය අපේක්ෂා කරන ලද මුළු බදු ආදායම රුපියල් බිලියන 2596ක වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ වෙනකොට පැහැර හැරලා තියෙන ලද බදු ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 1136ක්. එහෙනම් 43%ක වගේ විශාල ප්‍රමාණයක්. සමහර මේ බදු පැහැර හැරීම් අවුරුදු 2ක් 3ක් 5ක් ওই වගේ කාලයක් තිස්සේ සිදු වෙන ඒවා වෙන්න පුළුවන්. ඉතින් ඒ තුල මේ මුදල් වල වටිනාකම සීග්‍රයෙන් පහළ යනවා. මේ ආකාරයේ බදු පැහැර හැරීම් තියෙනකොට ඒවා පිළිබඳ කඩිනමින් ක්‍රියා කිරීම සඳහා රට තුල නීති නැත්තම් ඒවා පාර්ලිමේන්තුව විසින් සකස් කරන්නට ඕනේ. සකස් කරලා ඉවර වෙලා ඒ සඳහා මාස 3ක් 6ක් වගේ කෙටි කාලයක් තුළ අවශ්‍ය පියවර ගැනීම සඳහා ක්‍රියා කරන්නට ඕනි. රුපියල් මිලියන 10කට වඩා බදු පැහැර හැරලා ඉන්න පුද්ගලයන් ප්‍රමාණය පිළිබඳ සලකා බලනකොට අපිට පැහැදිලි වෙනවා ඒ තුළ පුද්ගලයන් 4479 දෙනෙක් පමණ සිටිනවා. මේ තුළ ඇත්තටම රුපියල් බිලියනයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් පැහැර හැරලා ඉන්න පුද්ගලයන් 90ක් පමණ සිටිනවා. ඒ වගේම රුපියල් මිලියන 500ක් 1000ත් අතර බදු මුදල් ප්‍රමාණයක් පැහැර හැරලා ඉන්න පුද්ගලයන් 88 දෙනෙක් පමණ සිටිනවා. ඉතින් මේ ආකාරයේ බදු ගෙවීම පැහැර හැරීම බොහෝ විට සිදු කරන්නේ මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින්. ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව 35,000ක් ඉක්මවා ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. පිරිමි සමලිංගිකයින්ද 80,000ක් පැන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 35,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ HIV/AIDS හා ලිංගාශ්‍රිත බෝවන රෝග මර්ධන ව්‍යාපෘතියට අනුව අපේ රටේ නිල වශයෙන් ලිංගික ශ්‍රමිකයන් නැත්තම් ගණිකාවන් 35,000කට ආසන්න ප්‍රමාණයකුත් ඒ වගේම තමයි සමලිංගිකයන් සමලිංගික ඇසුර පවත්වන පිරිමි කණ්ඩායම 80,000කට ආසන්න ප්‍රමාණයකුත් විවිධ හානිකර මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් බවත් වෙරළාශ්‍රිතව කටයුතු කරන සංචාර කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන තරුණයන් නැත්තම් බීච් බෝයි ප්‍රමාණය 6,000කට ආසන්න බවත් ඒ වගේම තමයි ලිංගික විපර්යාසයන් ලක්වෙච්ච කාන්තාවන් නැත්නම් අපි කියන ට්‍රාන්ස්ජෙන්ඩර් විමෙන් ප්‍රමාණය 3,500ක් බවත් තහවුරු කරලා තිබෙනවා. ඒතර මේ කණ්ඩායම තමයි අපේ රටේ වැඩිපුරම HIV/AIDS ඒ වගේම තමයි ලිංගාශ්‍රිත බෝවන රෝගවලට ගොදුරු වීමේ වැඩිමීඩක් තිබෙනවා. අපේ රටේ සමස්තයක් වශයෙන් ගත්තොත් 2020 පමණ වෙන විට මේ ලිංගාශ්‍රිත බෝවන රෝගවලට ගොදුරු වෙච්ච ප්‍රමාණය 5,123ක් විතර සඳහන් වෙද්දී අදවන විට මේ ලිංගාශ්‍රිත බෝවන රෝගවලට ගොදුරු වෙච්ච ප්‍රමාණය 11,589ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේකේ
ශක්තිය දිහා බැලුවට පස්සේ ලංකාවේ උතුරු නැගෙනහිර කලාප හැරුණට පස්සේ අනිකුත් හැම කලාපයකම වගේ මේ ලිංගාශ්‍රිත බෝවන රෝගවලට ගොදුරු වෙච්ච මේ කණ්ඩායම්වල වැඩි ප්‍රමාණයක් විසිරීලා පවතින බව ඉතාමත්ම පැහැදිලි වේ. මේ ලිංගාශ්‍රිත බෝවන රෝගයකට ගොදුරු වෙච්ච පුද්ගලයෙක් ඒ බව දන්නේ නැතුව තවත් විශාල පිරිසක් සමග අනාරක්ෂිත ලිංගික හැසිරීමවල යෙදුණතින් අපි නොදැනුවත්වම සමාජය ඇතුලේ මේක අඛණ්ඩ දහමයක් විදියට පැතිර යාමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ නිසා සමාජය ජනතාව මේ ලිංගාශ්‍රිත බෝවන රෝග ව්‍යාප්තිය ගැන දැනුවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මීට පෙරත් සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් හා සමාජ හා සුබසාධක අංශ ඒකාබද්ධ වෙලා ජනමාධ්‍ය සමගත් ප්‍රජාව මට්ටමිනුත් මේ ලිංගාශ්‍රිත බෝවන රෝග ව්‍යාප්තිය ගැන දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 35,727ක් හඳුනාගෙන තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනුයි. ඉන් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 8,722ක්. වසරේ මේ දක්වා ඩෙංගු රෝගී මරණ 17ක් වාර්තා වනවා. ජනතාව ජීවත් කරවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කරේ කල්ලඩිහිදී පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලිය අමතමිනුයි. පාසලේදී තමා ඉගෙනගත් ඇතන්ස් අධිරාජ්‍යයේ තරුණ දිවුරුම් ප්‍රකාශයේ 2022 රට බාර ගැනීමට තමන්ට අනුබලයක් වූ බවයි ජනාධිපතිවරයා පවසන්නේ. මඩකලපුව කල්ලඩි ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති මඩකලපුව දිස්ත්‍රික් පුළුවන් ශ්‍රී ලංකා ජන රැලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කාලේ රාජකීය විද්‍යාලයේ අපිට ඉගැන්නුවා ඇතන්ස් අධිරාජ්‍යයේ තරුණයන් කරපු දිවුරුම් ප්‍රකාශය. යම් කිසි බියගුළු ක්‍රියාවකින් හෝ අපි සමග දුක් විඳින අනික් අය අතහැර දාමෙන් පැනලා ගිහින් අපි අපේ නගරයට අවනම්බුවක් ගෙනත් දෙන්නේ නැහැ කියලා. මේ පුහුණු වීම තිබු නිසා තමයි 2022 වෙන කවුරු හරි නැති වෙලාවේ මම මේ තෙන්ට ඇවිල්ලා මේ වගකීම බාරගත්තේ. ඔබ වෙනුවෙන් සටන් කරන්න, ඔබට සහන ලැබලා දෙන්න, ජෙන් සී වලට පරම්පරාවට අනාගතයක් ලැබලා දෙන්න, අවුල් අවසන් කරන්න, තාවර භාවය ලබා ගන්න, රට නිවැරදි මාවතක යවන්න. මේකයි අපි කියන්නේ පුළුවන් ශ්‍රී ලංකා. රජයේ සේවයේ සේවකයන්ගේ ජීවනාධාරය රුපියල් 10,000ක් කරා. දැන් අපි උදේසෙනී රත්න කොමිටි වාර්තාව ක්‍රියා කරනවා. 2025 පාදක වර්ෂයේ හැටියට ජීවන වියදම දීමනාව රුපියල් 25,000කට මාසික ගෙවීමක් කරන්නට එයා යෝජනා කළා තියෙන එක පිළිගන්නවා. උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පුව සියලු දෙනාටම දෙනවා. අවුරුදු දෙකකින් සාමාන්‍ය ආණ්ඩු කරන්න බැරි වැඩසටහනක් අපි කළා තියෙනවා. මට ගිහින් අන්තිමට බැලුවා උසාවෙන් අරගත්තා මට විරුද්ධව තීන්දුවක්. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරා කිය. ජනතාව ජීවත් කරන එක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයි. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා දුක් විඳින්න මම ලෑස්ති. උසාවියෙන් කිව්වත් පිටින් කිව්වත් ඕන එකක් බලාගෙන මගේ යුතුකම තියෙන්නේ මේ රටේ ජනාධිපති හැටියට ඔබතුමාන්ට ආහාර දෙන්න, ආදායම් දෙන්න, මේ රට තව දියුණු කළා අපේ ජෙන්සී පරම්පරාවට අනාගතයක් දෙන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට ලබා දුන් 13%ක ඉතිරි කිරීමේ පොලි අනුපාතය යළි ලබා දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වැඩිහිටි දීමනාවද රුපියල් 5,000ක් දක්වා ඉහළ දමන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ දිගන නගරයේ පැවති ජන රැලියට එක් වෙමිනුයි. මේ රටේ ලක්ෂ ගණනින් විශ්‍රාමිකයෝ ඉන්නවා. විශ්‍රාමිකින්ගේ අයිතිය අද පළුදු කරලා පැහැදිලිවම වැඩිහිටි ප්‍රජාවට 15% ඉතිරි කිරීමේ පොලි අනුපාතය නියත වශයෙන්ම ලබා දෙන අතරතුර 2016ට පෙර විශ්‍රාම ගිය සියලුම දෙනාට අග්‍රහාර රක්ෂණ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. විශ්‍රාමික ප්‍රජාවගේ ප්‍රතිලාභ ඉහළ මට්ටමක තබා ගැනීම සඳහා 1999 අංක 40 දරන පනත සංශෝධනය කරලා ඒ පනත සංශෝධනය තුළ විශ්‍රාමික ප්‍රජාවගේ හැම අයිතියක්ම සුරක්ෂා කරන නව නීතියක් නව පනතක් ගෙනෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වැඩිහිටි ප්‍රජාවට දැන් දෙන දීමනාව
රුපියල් 3000යි වැඩිහිටි දීමනාව අපි රුපියල් 5000 දක්වා අනිවාර්යෙන්ම වැඩි කරන්න කටයුතු කරනවා. රණවිරු ප්‍රජාවට වන් රැන්ක් වන් පේ වැඩපිළිවෙල අපි දියත් කරන්නට කටයුතු කරනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ පැන නැගී තිබෙන දීර්ඝකාලීන විශ්‍රාම වැටුප් විෂමතා ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම අපි විසඳුම් ලබා දෙනවා. ඔන්න අපේ විශ්‍රාමික ප්‍රජාවට ලබා දෙන සහන පැකේජය. ජනතාවත් රටත් ආරක්ෂා කරන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයෙන් නායක ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ බලංගොඩ පැවති ජන රැලියට එක් පැමිණෙයි. මේ අතර පැල්මඩුල්ලේ පැවති ව්‍යාපාරික හමුවකටද ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී වුණා. බලංගොඩ සංවිධානය කර තිබූ ජන රැලියටද ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී වුණා. ශ්‍රී ලාංකීය ජනතාවට සැබෑ අනාගතයක්, සෞභාග්‍යමත් අනාගතයක්, පොහොසත් රටක්, ලස්සන හෙටක් නිර්මාණය කරන ආදරණීය අනුර සහෝදරයාගේ බලංගොඩ සම්ප්‍රාප්තියයි මේ. ජනතාව දුක් විඳිනවා, පාලකයාට ගාණක්වත් නැහැ. මොකද සිද්ධ වුනේ? ආණ්ඩුව හදලා කෙටි කාලයකින් පාලකයයි ජනතාවයි අතර ගැටුමක් පටන් ගන්නවා. අපි ඉස්සරලම මේ දේශපාලන ප්‍රතිසංස්කරණ ටික කරන්න. අපි මහජනයාගේ දීපල සතයක් හොරකම් කරන්නේ නැහැ, නාස්ති කරන්නේ නැහැ. මේ දවස්වල මම බලාගෙන රජිත් ප්‍රේමදාස වේදිකාව යනවා, නංගිත් යනවා. අද මේ දවස්වල මම දැක්ක නංගි ගිහිල්ලා වයසක අම්මලාගේ සාරිය අඳිනවා, මූණ ඉඹිනවා. සජිත් දේශපාලනේ නම් නංගි මොකද්ද කරන්නේ? බිරිඳ මොකද්ද කරන්නේ? මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ආයේ නැවත පවුල් පවුල් පවුල්. අපි ආණ්ඩු කිව්වේ ඕවට. පවුල් කීපයක් එකතු වෙනවා, යාළුවෝ කීපයක් එකතු වෙනවා, ආණ්ඩු කරනවා. අපි හදමු ආණ්ඩුවක්. අපිට තියෙන දේශපාලන සබත්තාවේ මත හෝ අපිට තියෙන ඥාතිත්වයේ මත නෙවෙයි, ඒ වැඩේට කොච්චර සුදුසුද කියන කාර්ය තමයි ප්‍රමුඛතාවය. අපිට තන යුක්තිය විසඳීමේ ප්‍රශ්නය. අපි වැඩි කරන්න. එතකොට පුරවැසියන් හිතයි ඔන්න ප්‍රාර්ථනා කරපු වර්ගයේ ආණ්ඩුවක් ඇදලා පළමුවතාවට. අපේ රටේ ජනතාව ආණ්ඩු කියන්නේ මොනවද කියලා දැකලා නැහැ. ජනතාව හිතනවා ආණ්ඩු කියන්නේ ඇමතිවරු හොරකම් කරන එක කියලා. ආණ්ඩු කියන්නේ ඒවට නෙවෙයි. ආණ්ඩු කියන්නේ ජනතාවත් රටත් රැක බලාගෙන ඉදිරියට ගෙන යාම සඳහා මෙහෙවීම තමයි ආණ්ඩු කියන්නේ. මොකද අපි මැජික් පොල්ලක් අරන් එනව නෙවෙයිනේ. ඇලඩින්ගේ පුදුම පහන අරන් එනවත් නෙවෙයිනේ. හැබැයි අපි ඉලක්ක සහගතව මේ රට පොහොසත් රටක් බවට පත් කරන සැලසුමත් එක තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩු ඉල්ලන්නේ. ඒ සමගින් සේද උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.